තමන් උපන් රටේදී තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම් පතකින් පුළුවන් වුණාට ඔබ විදේශගත වන්නේ නම් ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට විදේශ ගමන් බලපත්‍රයක් තිබීම අනිවාර්යයි. මෙවැනි විට අපේ රටේ විදේශ ගමන් බලපත්‍ර සඳහා තියෙන ප්‍රවණතාවය බොහෝ සෙයින් ඉහළ ගිහින් තියෙනවා. ඒ පිළිබඳ සවා බලන්න අද අපි ආවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට. विदेश गमन बलपत्र ආගමන හා විකමන දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ වලින් හෙළිවිය ඇත්තේ විදේශ රැකියාවල ස්ථිරත්වයක් නොමැතිව විදේශ රැකියා අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් ගමන් බලපත් ලබා ගන්නා බවයි. මේ අවුරුද්දම වැඩිම ඉල්ලුම තියෙන්නේ මේක මිල ගණන් වැඩි වුණයි කියලා එහෙම අඩුවීමක් නැහැ ඉල්ලුම් වල. හේතුව මම හිතන්නේ පහුගියදස්ස රටේ ඇති වෙච්ච තත්ත්වය අනුව මිනිස්සු කල්පනා කළා අපේ රටේ පාස්පෝර්ට් එකක් අරගත්තොත් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් 50% සම්පූර්ණයි කියලා. එහෙනම් අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ විලාවේ ඉල්ලුම් කරවන් හැටියට අපේ ප්‍රාදේශීය කාර්යාලවලටත් අපේ ප්‍රධාන මේ කාර්යාලයටත් ගමන් බලපත්‍ර ඉල්ලමින් පැමිණෙනවා. විදේශ ගමන් බලපත්‍ර සඳහා පවතින ඉහළ ඉල්ලුම නිසා ප්‍රධාන කාර්යාලයේ මෙන්ම කුරුණෑගල, බවුලුවාව, මාතර සහ මහනුවර කාර්යාලවල උපරිම දානිතාවයෙන් සේවා ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. අමතක කරන්න එපා. සෑම අවස්ථාවකම ඔබ විදේශගත විය යුත්තේ ඒ සඳහා වෙන නිවැරදිම ක්‍රමවේදයන් ඔස්සේ පමණක් බව. පසුගිය දිනවල දිගින් දිගටම අපට අසන්නට දකින්නට ලැබුණු විදේශගත වූ අපේ ජනතාවගේ ඛේදනීය කුවත් යාලි යාලි අසන්නට දකින්නට නොලැබීමට වගබලා ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් වන නිසා